ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ ශාසනය රැක ගැනීම යුගයේ අවශ්‍යතාවයයි සජිත් කියයි යුගයේ අවශ්‍යතාවය මේ ශාසනය සුරක්ෂා කිරීම නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි කාන්තාවන් 137ක් අත්අඩංගුවට දෙදෙනෙකුට HIV ප්‍රථමයෙන් දේශීය පුවත් කතරම් අමාරු වුණත් මුදල් හොයාගෙන ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය පවා ගෙන යන්නේ ශ්‍රී ලංකාව නිසා බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති උත්සවයකට එක් වෙමිනුයි දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ඩ කරාපිටි ඉදිකරන ලද ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනතා අයිතියට පවරා දීම සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහල් හයිකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින් ශල්‍යගාර හයිකින් හදිසි ප්‍රතිකාර ඒකක දැඩි සත්කාර ඒකක රසායනාගාර ලදරු දැඩි සත්කාර ඒකක විශේෂ ළමා ඒකක ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත අතර අපජලයේ පිරිසිදු කර මුදා හැරීමේ ඒකකයකින්ද යුක්ත රෝහල් ඉදිකිරීම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන 25ක් මේ දශකයේත් ගිය දශකයේත් මං හිතන් දශක 3මාරක පමණ 4ක කාලයක් අතරදී අපිට ඌමනා තරම් මුදල් අපි සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමයට යෙදෙව්වේ නැහැ අපි මේ අවුරුද්දේ අපේ වියදමට ඌමනා මුදල් අපි ලංකාවෙන් හොයා ගන්නවා කියලා අපිට කොහොමවත් අපේ ගිවිසුම් අනුව නීතිය අනුව දැන් මුදල් අච්චු ගන්න බෑ බැංකු වලින් මුදල් ලබා ගන්න බෑ අනික අපිට ඕන ආදායම ලංකාවෙම හොයා ගන්න තිබු කොච්චර අමාරු වුණත් අපි මුදල් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ ඉතින් මුදල් හොයන්න තුනේ එකම මාර්ගය තමයි වැට් වැඩි කරන්නේ හැම එක්කෙනාම අපිට බැන්න මං හිතන්නේ මයි ජීවිතේම එච්චර බැනුම් අහලා නැහැ වැට් වැඩි කරපු නිසා අපේ ශක්තිය මොකද්ද අපි ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය විතරක් නෙමෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය ගෙනියන්නේ අපි නිසා අපේ වෛද්‍ය ආචාර්යෝ ඉවත් වුණොත් ඒකත් කඩාවට ඒ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා දෙවනුව තියෙන්නේ අපේ විදේශ විනිමය වැඩි කරන්න අපි ආනායන ආර්ථිකයක ඉඳන් අපනායන ආර්ථිකයකට යන්න එන ඉතා තරඟකාරී අපනායන ආර්ථිකයකට ඩිජිටල් ආර්ථිකයකට ඒ වගේම හරිත ආර්ථිකයට යන්න වැඩ කටයුතු කරන්න ඒකේ ප්‍රතිඵල දැම්මම එනවා මම දන්නවා මේක අමාරු කාලයක් ඒත් අපිට අද විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන් ජනාධිපතිතුමන්ගේ නායකත්වයේ යටතේ දෛවෝපගතව මට ලැබුණු සෞඛ්‍ය අමාත්‍යංශ ඇමතිවරයා හැටියට මේ රෝහල විවෘත කරන්න අවස්ථාව ලැබෙන ඉතාම සතුටුට කාරණයක් කියලා මම සිහිපත් කරනවා අපි 2024 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යංශ ලැබුණු ප්‍රතිපාදන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කරාපිටිය රෝහලේ දියුණුව වෙනුවෙන් යොමු කරලා තිබෙනවා ඒ නිසා අපි මේ රෝහලේ දියුණුව වෙනුවෙන් වැඩ නතර කරලා තිබුණු ශල්‍ය ඒකකය ආරම්භ කරන්න දන්ත වෛද්‍ය ඒකකය ආඝාත ඒකකය සහ මහාචාර්ය ඒකකය කඩමින් වැඩ කටයුතු අවසන් කරන්නත් ඔකුගඩුව ඒකකය සම්පූර්ණ කරන්නත් මේ වසරේදී රුපියල් බිලියන 1ක මුදලක් කෝටි 100ක මුදලක් අපි ලබා දීලා තියෙනවා කියන කාරණය මම සිහිපත් කරනවා මෙම රෝහල විවෘත කිරීම වසර 70ක ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරනවා. ජර්මන් රජය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යුරෝ මිලියන 43කට වැඩි දායකත්වයක් ලබා දෙමින් සහය දක්වා තිබෙනවා. ගමේ නගරයේ වෙනසක් නැතිව දැන් හැම තැනම ස්පා. මේවා තුල සිදුවන්නේ කුමක්ද මෙහි ප්‍රමිතිය කුමක්ද යන්න බරපතල ගැටලුවක්. රටටම පිළලයක් වෙමින් සමාජ රෝග වාහකයෙක් බවට පත්ව ඇති ස්පා නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳ බරපතල අනාවරණයක් මේ. ස්පා එකක් කියන්නේ නියමිත සම්බාහන ක්‍රමවේදවලට සහ නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන සෞඛ්‍ය ආරක්ෂිත මධ්‍යස්ථානයකට. නමුත් අද වෙනකොට ස්පා එකක් කියන්නේ එවැනි නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන සෞඛ්‍ය ආරක්ෂිත තැනක්ද. මේ වෙනකොට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වගේම ග්‍රාමීයවත් එකී මෙකී නොකී නම් වලින් ස්පා වැහි වැහැලා තියෙනවා. කිලෝමීටරයක් ඇතුළත කොයිතරම් නම් ස්පා මධ්‍යස්ථාන තියෙනවද? ඇත්තටම අද වෙනකොට අපේ රටේ ස්පා කියන සංස්කෘතිය කොයිතරම් විපර්යාසවලට ලක් වෙලා තියෙනවද?
හන්දියක් හන්දියක් ගානේ තියෙන මේ ස්පා 99%කම ඉන්නේ. හරියට සම්බාහනේ කියලා කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති කාන්තාවන් පිරිසක් පමණයි. ඔවුන් නිසි ක්‍රමවේද යටතේ ආයුර්වේද සම්බාහනේ පිළිබඳව පුරුදු පුහුණු වූ තෙරපිවරයන් නෙවෙයි. ස්පා කියන බෝඩ් එකේ එල්ලලා තියෙන හැම තැනක්ම රජයේ ලියාපදිංචියේ යටතේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන නෙවෙයි. ඒවා බොහෝමයක්ම නීති විරෝධීව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයි. මේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් සෞඛ්‍යාරක්ෂිත සම්බාහනයක් ලැබෙන්නේ නැහැ. ඒ තුළ ඊට වඩා වෙනස් දෙයක් සිදුවන බව සමාජයේ කවුරුත් දන්නා රහසක්. අද වන විට ස්පා රැල්ල එක්තරා ජාවාරමක් ලිංගික වෙළඳාමක් බවට පත්වෙලා මේ හරහා සිය සේවාවන් ලබා ගන්නට පැමිණෙන පුද්ගලයින්ට සම්බාහනයට අමතරව මුදලට වෙනත් යමක් ලැබුණත් එහි තවත් භයානක ප්‍රතිඵලයක් හිමි විය හැකියි. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුව නෛතික වළංගුභාවයකින් පවත්වාගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන හරහා සමාජයට සේවාවක් සපයන බව සත්‍යක්. නමුත් මේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් නීති විරෝධීව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන හරහා විවිධ සමාජ රෝග වගේ HIV වැනි භයානක රෝගද ඉතා වේගෙන් පැතිර යමින් තිබෙනවා. මේ වන විට එය දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව හමාරයි. මීගම්මුව කොච්චිකඩේ සහ සීදුව කියන පොලිස් අසම්වල විශේෂ වැටලීමක් සිදු කරා මේ ස්පා පවත්වාගෙන යාම සම්බන්ධව. මොකද මේවා ප්‍රතිරෝධ ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා කරලා තිබ්බා. ස්පා කියන මේ මධ්‍යස්ථාන 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසදැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පිරිමි පුද්ගලයන් 8 දෙනෙක්, කාන්තාවන් 137 දෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණා වැටලීම් කාල සීමාව තුළ. ඒ වගේම මේ අත්අඩංගුවට ගන්න පිරිස් ඉදිරිපත් කරනු ලැබුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා. වෛද්‍ය පරීක්ෂණයට යොමු කරපු කාන්තාවන් අතරින් 2 දෙනෙක්ට එඩ්ස් වෛරසය ශරීරගත වෙලා තියෙනවා කියලා වෛද්‍ය වාර්තා අනුව නැවරෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මෙවැනි ස්ථාන වැටලීමට කටයුතු කරනු ලබනවා. ශාසනය රැකගැනීම යුගයේ අවශ්‍යතාවය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ලෙල්ලොපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්. ලෙල්ලුපිටිය ශ්‍රී කල්යාණ බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජානන් වහන්සේ සඳහා මුල්කල් තැබීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. මේ චෛත්‍ය ගොඩනැගීමේ වැඩසටහන සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය උදෙසා ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. අපි දකිනවා බොහෝ දෙනා බෞද්ධකම ගැන කතා කරනවා, සම්බුද්ධ ශාසනය පිළිබඳව දැවැන්ත ප්‍රකාශනිකුත් කරනවා. හැබැයි අද යුගයේ අවශ්‍යතාවය අපේ ශාසනය සුරක්ෂා කිරීම, අපේ ආගම දහම රැකගැනීම. ඒ සත්කාරය උදෙසා මේ රටේ සියලුම බෞද්ධාගමික ප්‍රජාව පෙළ ගැසෙන්නට මින් ඉදිරියටවත් අපේ ආගම ධර්මය උපයෝගී කරගෙන බුද්ධාගම දේශපාලන ව්‍යාපාරයක ආයුධයක් කර නොගන්නට සියලු දෙනාම වග බලා ගන්න. ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, කිසිම දවසක බුද්ධාගමේ අය පමණක් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා උන්වහන්සේ දේශනා කරේ නෑ. ඒ නිසා ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් නිර්මල බුද්ධ ධර්මය විකෘති නොකොට සත්‍යවාදීව ඒ උතුම් ගුණාංගයන් ක්‍රියාත්මක කරන්නට අපි හැම විටම කටයුතු කරන්න. බලන්න අද වගේ දුෂ්කරතාවයන් රැසකට මුහුණ දී තිබෙන බංකොලොත් වෙච්ච රටකට කොයි තරම් වැදගත් ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති. අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ඊයේ දවස වෙනකොට මහබැංකු මුදල් මණ්ඩලය තීරණය කරා ණය සඳහා උපොලි අනුපාතය 9.5%කටත් ඉතිරි කිරීම සඳහා උපොලි අනුපාතය 8.5%කටත් ගේන්න. තනි ඉලක්කමකට නැවතත් මහබැංකු පොලි අනුපාතය රැගෙන ඒම ආර්ථිකම වශයෙන් ඉතාමත් ජයග්‍රාහී සාධකයක්. පාසල් දරුවන්ට දිවාහාරය ලබා දෙන බජට් එකෙන් රුපියල් බිලියන 16.7ක් වෙන් කරා. මේ බරපතල ගාන. ඒ වගේම පෙරපාසල් දරුවන්ටත් රුපියල් බිලියන 2.1ක් වෙන් කරා. මේ රජයේ හුදු කෑම බෙදා දෙන වැඩපිළිවෙලක් නෙවෙයි, මේ හරහා පාසල් දරුවන්ට ආහාරය ලැබෙනවා වගේම පෝෂණය ලැබෙනවා වගේම දරුවෝ පාසල් යනවා වගේම මේකෙන් සුළුවා මධ්‍ය පරිමාණ ආර්ථික ක්‍රියාවලියක් රටේ ගෘහණීන් ඇතුළු සියලු දෙනාටම ලැබිය යුතුයි. ඒ සඳහා වෙන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. රාජ්‍යාන්තරණය ගත්තත් ඒ අයවත් ශක්තිමත් කරන්න අවශ්‍ය පියවරක් තිබෙනවා. අනිත් පැත්තේ උරුමේ අයිතිවාසිකම් 120%කට ක්‍රියාත්මක කරමින් යනවා.
අස්වැසුම ලක්ෂ 24කට ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මුලරුවල එකඟ වෙලා තිබෙනවා. මහ ජනතාව සිංහල අලුත් අවුරුද්ද අවුරුදු 3කට පස්සේ සමරන්න සූදානම් වෙනවා. සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර සෙනසුරාදා දිනයකදී ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. ඔකේ අන්තිම සෙනසුරාදා වෙනකන් කොහොමත් ඉන්නේ. මොකද අන්තිම සෙනසුරාදා දාගෙන සුනාමියක්වත් ආවොත් තියාගන්න බැරුව යනවා. අන්තිම සෙනසුරාදාට කලින් සෙනසුරාදාවක තමයි ඕක බොහෝ වෙලාවට තියන්නේ. ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ සියලුම පාරවල් පාලම් ඇලිකට් වේලි වාරි මාර්ග විදුලි බලාගාර මේ සියල්ල කරලා තියෙන්නේ විදේශ ණය ආධාර වලින්. එක ප්‍රශ්නයක් තියෙන්නේ මේක ලංකාවේ දේශපාලනඥයෝ හුදු නඳුනත්කම නිසා හෝ මොකක් හරි හේතුවක් නිසා රටේ ජනතාවට කියලා නැහැ. ජනතාව හිතන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් තමයි කරලා තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආවේ දේශපාලනය කරන්න නෙවෙයි. මා ආවේ රටක් හදන්න. ඒ වගකීම ඉටු කරන්න එතුමා ඍජුවම හිටියා. නීතිය හා සාමය ස්ථාපිත කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සම්බන්ධ කරගෙන ආර්ථිකය ස්ථාවර කළා. දැන් අපි තරමක් හොඳ තැනක ඉන්නවා. ජාතික ආණ්ඩුවක් සහභාගී ආණ්ඩුවක් හදන තරමට හොඳයි. උදාහරණේ අපිමයි. ජනාධිපතිවරයා 69 ලක්ෂයක් ඡන්ද ගත්ත 3/2 බලය ආවා. 3/2 බලයක් නැතුව අර චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය එක ඡන්දකින් අවුරුදු 5ක් අරන් ගියේ. අපිට 115ක් 16ක් හිටියන ආණ්ඩුව අදත් අපේ තියෙනවා. ඒ නිසා ඕනෑට වැඩිය බලයක් දෙන්න අවශ්‍ය නැහැ පාර්ලිමේන්තුවේ එක පක්ෂයකට. දැන් ඇත්තටම තොරතුරක් ලැබුණාම මේක ජනාධිපතිවරණ එනවද ජනාධිපතිවරණ එන්නේ නැද්ද පාර්ලිමේන්තු මැතිවරණ දෙක අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තොරතුරක් ලැබුණා නම් ඒක දැනුම් දීම තමයි පුරවැසියෙකුගේ යුතුකම. ඉතින් ඒක එතුමා මම හිතන්නේ මේ ඒ අනුව ඉදිරි වැඩ කටයුතු කිරීම ඉදිරි විමර්ශන කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. තමුගේ කාලපරිච්ඡේදයේ එක්ක සිද්ධියක් කියන එකත් දැන් ඒගොල්ලන්ට අමතක වෙලා පුදුම රටක් මේක. හරියට තොරතුරු දන්නවා නම් එතුමාට එතුමාගේ කාලපරිච්ඡේදයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබ්බා. ඒකවා දැන් ඉතින් මේ හඬා වැටලා දිසා බාල වැඩක් නැහැ. අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරන්නේ මොනවද කියලා එතුමවත් දන්නේ නැහැ. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.